පෑදුරුවට මාළු පොකුරේ මේ කොවිඩ් ආසාද නෑ කියලා මාළු භාවිතයෙන් මිනිස්සු ඈත් වුණා. ඒ ඈත් වෙච්ච මාළු දැන් කෝ අපි ගන්නකෝ ආණ්ඩුවෙන් අර කරවල ගන්නකුවා. දැම්මා ඉවලෙම දැම්මා බද්දක් දැම්මා. ආනේන එක හාල් මැස්සෝ කරවලට ගහුව බද්ද. මේ කරවල වේලන ගත්ත විතර ගහුව බද්ද. හරි. එතකොට මේ 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 මේව තමයි තමන්ගේ ගජමිතුරු දෙන මේවා. එතකොට ඒ ගත්ත මාළු වලට ගත්ත කරවල ටික්කෝ. අපි දැන් අහන එක. මන් දැක්කේ ඉබේ සිර නාලිකා පෙන්නන කල් පිටියේ මුළු දිගටම දාලා කරවල වේලනවා. කොහේ කරවල ටික? ඇමතිවරු කෑවද? උන්ගේ පවුල් කෑවද? එහෙම නැත්නම් බල්ලොට බූසුණු දුන්නද? සත්තු වත්තර දුන්නද? අපි අහන මොකටද උනේ කියලා. ඒ කරවල ටිකට අඩු ගානේ අයවෙන් අගමැතිතුමාට කියන්න දුණා මේ මේ කොවිඩ් වසංගත නිසා මාළු පරිභෝජනය අඩු වුණා. ඒක තුලින් අපි ඒක කරෝ රජයට අරගෙන කරෝල මේ කරා. අපි කරෝල කිලෝ ගත් දෙන්නම් ජනතාවට රුපියල් 500 කියලා කිව්වනම් මොනතරම් අගනේද? ඒ කරෝල ටික මොකද වුනේ? අපි අහනවා මෙන්න මේවා ප්‍රායෝගික. ඒ නිසා අපි ඇත්තනම මේ වෙලාවේ අගය කරන විපක්ෂ නායකවරයාගේ ජනතාවාදී විපක්ෂ භූමිකාවට ඉතුමන්ලා පාර්ලිමේන්තුවේ ජනතාවට ඉන්න මන්ත්‍රී ප්‍රමාණෙන් හරි දවැන්ත කාර්යයක් කරන අපි ඒක අගය කරන්න ඕන. ඒ එක්කම මේ වෙනකොට සිවිල් ක්‍රියාකාරිකයන් දැඩි ලෙස මර්ධන කිරීමක් කරනවා. විශේෂයෙන් මාත් එක්ක මේ සිවිල් ව්‍යාපාරය තුළ උරෙන් උර ගැටි ක්‍රියාත්මක කර චිරන් තමරසිංහ සහෝදරයා පහුගිය දිනක අන්තර්ජාලයේ පරකරන ලද මේ යම්කිසි පෝස්ට්ුවක් සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් නැතුව අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව ගෙදෙට්ට ඇවිල්ලා ඒ තරුණේ වරගෙන ගිහිල්ලා ඊට පස්සෙන්දා හවස පැය 24ට විනාඩි ගානක් තී තමයි ඒකත් අපේ කෑගේ ඇහිල්ලට තමයි අධිකරණ ඉදිරිපත් කරේ. මේවා මේවා ජාත්‍යන්තරන සිද්ධවීම්. කොළඹ අලුත් කඩේ උසාවිය කියන්නේ ඒ මුළු අවට ඔය සුචරිතේ ඉඳලා ඔය සියලු ප්‍රදේශ අවට තනිකර කොවිඩ් වෙලාගෙන තියෙන්නේ. අපි බලන් ඉද්දී බස් වල අරගෙන ඒ ආසාදු අරන් ගියා. එහෙම තත්ත්වයක් තියෙද්දි අර මගේ සිවිල් කියාගේ චිරන් තමරසිංහගේ අම්මගේ අවුරුදු 70යි තාත්තා අවුරුදු 76යි. ඒ දෙපළට CID න් කියලා දෙන උදේ පාන්දර එන ගිලා අලුත් කඩේ උසාවිය ගාවට ඒ මිනිස්සු දෙන්න උදේ 8 ඉඳලා හවස 6 කාල වෙනකන් අරාධිකරණ භූමිකාව ඉන්නවා තමන්ගේ ආදරේ පුතාගේ එනක. CID ට කොන්නපන් නැද්ද බෙගලන් කියන අපි ඉදිරිපත් කරන හවස 4ට. අම්මේ ඔයගොල්ලෝ තුනම මාත් අවිල්ල ඉන්න. පොල් ගන්නද ඇට කන්නද හත මේ උදේ 8 ඉඳලා අතට එන්න කිව්වේ. ඒ දෙන්නට මොනියම රෝගී සත්‍ය මතුවුණොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණ වක් කියන්න ඕන. මේ සිවිල් ක්‍රියාකාරී මර්ධනය කරන හැටි ඒ කෙරේ මොකද්ද? අම්මට තාත්තට තමගේ පුතාව එපා කෙරෙව්වා. ඒ දෙමාපිය කිව්වේ මොකද්ද? බලන්න මෙයාගෙන කුණු කොටවල් දාගෙන මේ මේ කියලා. එතකොට ඒ සිවිල් ක්‍රියාකාරියට gederin වෙන බලපෑම මේ ක්‍රියාවලිය ඉවත් වෙන්න. මෙන්න මේක තමයි අලුත්ම ක්‍රියාවලිය. gedara kattiyata ප්‍රත්‍යාදු කරනවා gedara kattiye බය කරනවා. ඒක මටත් වුණා. පහුගිය කාලේ මමත් මේ විදුලි බිලක් සම්බන්ධව අර්බුදයක් ඇතුළ එක්කන් ගිහිල්ලා අන්තිමේදී මොකද්ද කරේ? මමයි පොලිසියට කතා කරේ. අන්තිමේදී පොලිසියල්ලා මගේ රාජකාරිය නොකරන දැනම කතා කරන් පස්සේ මට විරුද්ධ දාන කියලා අධිකරණය බැමිල්ලක් පොලිසියට රාජකාරිය බාධා කරා කියලා. ඒක අනිත් එක වෙනවා ඊයේ මේ රටේ විශිෂ්ට රංගදරයෙක් වුණු විල්සන් කරු ආදරණීය සිනමා වේදියාට. මේ රටේ පොලිස් නිලධාරීන්ට සිනමා වේදී ගහලා කන පැලෙන්නෝ විල්සන් කරු. Breaking.lk